Samanta Chakravalesu Atra Gacchantu Devata Saddhamman Muni Rajas Sunantu Sagga Mukhalam Dhammasavana Kalo Ayam Badanta Dhammasavana Kalo Ayam Badanta Dhammasavana Kalo Ayam Badanta Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa Bhagavato arahato sammā sambuddhassa Sukhino vā khemino hontu sabbe santā bhavantu sukhitattā ti ධර්මදේශනා 30ම දායකත්වය දරන හැම දායකයෙක්ම මහ විශාල පින්කමක් කරන්නේ ඒ ඇයි ධර්මයේ සඳහන් වෙනවා මෙහිම නව කප්පං සුත ධම්මං ආදරයෙන් ගෞරවයෙන් බණ අහනවා නම් කල්ප 9ක් යනකම් ආනිසංස ලැබෙනවා කියන්නේ කල්ප 9කට ඉස්සෙල්ලා වීර්ය කරලා සසර දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. එහෙම වීර්ය කරන්නේ නැතුව හිටියොත් කල්ප 9ක් යනකම් ආනිසංස ලැබෙනවා. බණ ඇසීමේ කුසලය එච්චර ප්‍රබලයි. අට කප්පංච යාචිතෝ ධර්ම දේශනාවට ආරාධනා කරන කෙනාට ඒ කියන්නේ ධර්ම දේශනාවේ දායකත්වය දරන කෙනාට කල්ප 8ක් ආනිසංස ලැබෙනවා බලන්න ධර්ම දේශනාවක දායකත්වය කොච්චර ප්‍රබලද කියලා හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතේ එක් වතාවක් හරි ධර්ම දානමය පින්කම කරගන්නම ඕනේ. ඇයි? මීට වඩා වටින තව දානමය පින්කම සම්බුද්ධ ශාසනයේ නෑ. ධම්මපද අට කතාවේ දක්වලා තියෙනවා අනුරාධපුර මහා විහාරය වගේ විහාරස්ථාන දස දහස් ගණනක් කදලා සම්මා සම්බුද්ධ ශාසනයට සංඝ සතු කරලා පූජා කරනවාට වඩා පින එක ධර්ම දානයකින් ලැබෙනවා කියලා. අපේ ජීවිතේ රුපියල් 200 ගානේ හරි එකතු කරලා ධර්ම දානමය පින කොහොම හරි කරගන්නට ඕනේ. එච්චර වටිනවා ධර්ම දානය. ඊළඟට කියනවා ඒක කප්පං අනුමෝදන්තෝ ධර්ම දානමය පිනක් කරනවා ඇස් දෙකෙන් දකින්න ලැබිලා සිත් පුරා මේ පින අනුමෝදන් වුණොත් නැත්තම් යම් කෙනෙක්ගේ පින්කම් කරනවා දැකලා අපිට සතුටු වෙන්න පුළුවන් නම් කල්පයක් යනකම් ආනිසංස ලැබෙනවා අනුන් කරන ධර්ම දානමය පිනක් දැක සතුටු වීමක් පිනක්
ඒකෙනුත් කල්පයක් කානිසංස දේශකෝච අසංඛයෝ දේශකයාණන් වහන්සේට කල්ප අසංඛේයයක් කානිසංස ලැබෙනවා අසංඛේය කියන්නේ සංඛ්‍යාව ඒ සංඛ්‍යාව ලියන හැටි පාලි ග්‍රන්ථවල දක්වලා තියෙනවා 1.140 කල්ප 1.140 දේශකයන් වහන්සේට ආනිසංස බලන්න ධර්ම දානයේ කොච්චර වටින උදාර ශ්‍රේෂ්ඨ අග්‍ර පින්කමක්ද කියලා අද මාතෘකා කරගත්තේ සම්මා සම්බුද්ධ ශාසනයේ ඉරහඳ වගේ ප්‍රසිද්ධ සූත්‍ර දේශනාවක් සම්පූර්ණම සූත්‍රය විස්තර කළා දෙන්නට එක ධර්ම දේශනාවකින් බෑ ඒ නිසා මම කොටසක් විතරයි තෝරගත්තේ ඒ සූත්‍ර දේශනාව කවුරුත් දන්නවනේ මොකද්ද දේශනාව කරණීය මෙත්ත සූත්‍රය ඒකේ නියම නම කරණීය මෙත්ත සූත්‍රය තමයි ඒක වැරදි කියන්න බෑ නමුත් ත්‍රිපිටකයේ අතුලත් නම වෙනස් කරණීය මෙත්ත සූත්‍රයේ ත්‍රිපිටකයේ තැන් දෙකක තියෙනවා එකක් කුද්දක නිකායේ කුද්දක පාඨ කියන කොටසක් තියෙනවා ඒක වෙනම ධර්ම ග්‍රන්ථයක් දැන් වෙනකොට නම් ඒක තනි ග්‍රන්ථයක් විදිහට මුද්‍රණය වෙලා නැහැ දැනට කුද්දක නිකායේ එක කියන ග්‍රන්ථයේ තමයි කුද්දක පාඨ ඇතුළත් වෙන්නේ අන්නේ කුද්දක පාඨවල සඳහන් වෙනවා කරණීය මෙත්ත සූත්‍රය හැබැයි ඒකේ තියෙන නම මෙත්ත සූත්‍රය විතරයි මෙත්ත සූත්‍රය අර කරණීය මෙත්ත කියන්නේ පිරිත් පොතේදී අපි භාවිත කරන නම ඊළඟට තව තැනක තියෙනවා මේ සූත්‍රය කුද්දක නිකායේ සුත්ත නිපාතය කියලා ග්‍රන්ථයක් තියෙනවා අන්නේ සුත්ත නිපාතයේ මෙම සූත්‍රයේ සඳහන් වෙනවා මෙත්ත සූත්‍රය කියන නමින් ඒ කියන්නේ මේකේ සිංහල තේරුම මෛත්‍රී සූත්‍රය කියන එකයි මෙත්ත කියලා කියන්නේ මෛත්‍රිය කියන එකනේ මෛත්‍රී සූත්‍රය මේ දේශනාව ඉතාම වටින එකක් මේ දේශනාවේ මෛත්‍රී භාවනාව බොහෝම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා මෛත්‍රී භාවනාව කෙරුවට එකම මෛත්‍රී භාවනාවක් නෙමෙයි මෛත්‍රී භාවනා කීපයක් ඇතුළත් වෙනවා මේ සූත්‍රයේ මෛත්‍රී භාවනාව ඉස්සෙල්ලම පටන් ගන්නේ තුන්වෙනි ගාථාවේ තුන්වෙනි පේළියෙන් අරණච කුද්දං සමාචරේ කිංචේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුං සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා අන්නේ ගාථාවේ තුන්වෙනි පේළිය සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා එතනින් තමයි මෛත්‍රී භාවනාව සඳහන් කරන්නේ මුලින්ම මොකක්ද ඒකේ තේරුම සබ්බේ සත්තා මොකක්ද තේරුම සියලු සත්වයෝ සුඛිනෝ වා කියලා කියන්නේ සැප ඇත්තෝ විත්වා සුඛිනෝ වා සැප ඇත්තෝ විත්වා ඛේමිනෝ වා කියලා කියන්නේ බය උව දුරු නැත්තෝ විත්වා අට කතාවේ එහෙමයි විස්තර කරලා තියෙන්නේ කේමිනෝවා කියන වචනේ බය වූදුරු ඇත්තෝ වෙත්වා සුඛිතත්තා භවන්තු සුඛිත කියන්නේ සැපවත්තු අත්තා කියලා කියන්නේ සිතටයි අත්තා කියන වචනේ තේරුම් කීපයක් තියෙනවා තමා කියන තේරුම තියෙනවා ආත්මය කියන තේරුම තියෙනවා
Sita kiyana therma thiyena. Metendi atta kiyanne sitata. Sukhitatta kiyanne suvapattu sit atto vitva. Nattan sapavattu sit atto vitva. Anna maitri karmasthana. Balanda nevatat siyalu sattvayo sapayatto vitva. Baya uvaduru netto vitva. Suvapattu sit atto vitva. Mekata kiyanne sansipta maitriya kiyala. Mukadda kiyana nama sansipta maitriya. E kiyanne keti maitri bhavanawa. Meka keti maitri bhavanawa kiyanne meka ithama watinawa. Apita ithama pahasuwen purudu karanna puluwa. Tamanta puluwan hama welawakama siyalu sattwayo Sapa etto vitva, baya uvaduru netto vitva, sapa vattu sitetto vitva, kiyala menehi karanawa. Habai eka hadawathinma menehi karanna ona. Oye nikan wakyakma hitanne nathuwa honda avadahanayen avankawama penena nopenena sama sattwayekma suwapath wewa kiyana adahasinma Mulu hadavatin, tamangi hadavatin, anikkayata maitriya, patirenawa kiyala. Tamanta danena, hitena, penena mattamata, maitri karanna purudu wenna ona. Eka purudu wela hama mohothakama, puluwan hama mohothakama. Budhujana wahanse wadalane, tittan sitaganiddit Maitri karanna charan evidina avasthawaladin puluwannam maitri karanna nisinnowa vaadivela inna welawedi obata puluwannam maitri karanna sayanowa nidagena sitina vitat maitri karanna yava tassa vigata mittu yam taakkal Oba nonida siti de etakal maitri karana. Balanda maitri karana puluwan welawa budhurayan wahanse pennala dunna. Mokadda welawa? Nidagena nathi onima welawaka maitri karanna puluwan. Ninda gihilla nathi onima welawaka maitri karanna puluwan. Iriyawa onima iriyawaken Maitri karanna puluwan. Tamange weda katayutu iwara wela. Nindata yanawane antimata. Etakota puluwan kamak thiyena ninda yanakan maitri karamin inda siyalu sattwayanta. Ude avadi wela inden bahinna issella siyalu sattwayanta kīpa watawak maitri karanna. Puluwan nan kæma uyenakota Gewal atu patu gana kota Hema vilavakama tamanta puluwan hema vilavakama maitri karana Me siyalu sattwayanta maitri kirime vakya Siyawarak vithara mulin kiyanna purudu wenna hitin kiyanna Ida passe tikata wedi karala Dahaswarak vithara dawasata hitanna Tawat yanakota aduma gana dedaswarayakwat දවසට මෙනෙහි කරන්න සාමාන්‍ය පින්කමක් නෙවෙයි අංගුත්තර නිකායේ නවක නිපාතයේ වේලාම කියලා සූත්‍රයක් තියෙනවා මේ සූත්‍රයේ එකින් එකට වඩා වටින පින්කම් පෙළක් දක්වා තිබෙනවා ඒකේ පින්කම් කියාගෙන ගිහිල්ලා අන්තිමට කියනවා ලෞකික පින්කම් අතරේ Usasma pinkam, ekena bahutika pinkam tiyenawane. Apita salli wiyadam karala karanna puluwan pinkam tiyenawa. Bahutika pinkam atarin usasma pinkam tamai awasa dana. Api hitanne katina dana. Namuth tripitaka gatha karunu anuwa sasane ihalama pinkama
ආවාස දානය එක හොඳින් මතක තියාගන්න ඕනේ වටින එක. ආවාස දානය තමයි හැදම පින්කම සාසනේ ත්‍රිපිටකගත කරනවා. නුවර යුගයේ ලියන ලද ඒ කටින වංශය කියන ග්‍රන්ථයේ තමයි අපි අද ගොඩක් දෙනෙක් ධර්ම දේශනාවට මාතෘකා කරගන්න නාගිත අපදානය කියන නාගිත තෙරුන්ගේ කතාව සඳහන් වෙලා තිබෙන්නේ. පුදුමය කියන්නේ දැනට ත්‍රිපිටක ග්‍රන්ථයක හෝ අටකතා ග්‍රන්ථයක නාගිත තේර අපදානය සඳහන් නොවීමයි. එතකොට නුවර යුගයේ මේක මේ ග්‍රන්ථයට ගත්තේ කොහෙන්ද කියලා විමසීම වටිනවා. ඒ පිළිබඳ ත්‍රිපිටකයේ අටුවාවේ ටීකාවක කෙසේවත්ම සඳහන් නැහැ. ඒක බොහොම වගකීමෙන් යුතුව සඳහන් කළ යුතුයි. නමුත් කටින පින්කම කියන්නේ ගොඩාක් වටින පින්කමක්. මම අද ධර්ම දේශනා කරන්නේ කටින ගැන නෙමෙයිනේ. ඒක නිසා ඒකේ වටිනාකම ගැන මම කියන්නේ නැහැ. කෙසේ නමුත් එයක් ඉක්මවා ගිය පින්කමක් ආවාස දානය. බුදුරජාණන් වහන්සේ වදාළේ යෝච සම්ප දදෝ හෝති සෝ දදාති උපස්සයන්. යමෙක් ආවාසයක් කරවා පූජා කරයිද ඔහු දන් දිය හැකි සියල්ල දන් දුන්නා හා සමාන පින්කමක් ලබන්නේය. නැත්නම් ඔහු සියල්ල දන් දුන්නා වන්නේය ඒ තථාගතයන් වහන්සේගේ පිළිතුර. කෙසේ නමුත් අපි කතා කරන්නේ මෛත්‍රිය ගැන. ආවාසයක් හදලා පූජ කිරීම භෞතික පින්කම් අතර අග්‍රම පින්කමයි. ඊටත් වඩා වටිනවා මලක සුවඳ ආග්‍රහණය කරන තරම් විලාවක් මෛත්‍රී වැඩීම. වේලාම සූත්‍රයේ එසේ දක්වා තිබෙනවා. ඊළඟ තව සූත්‍රයක් තියෙනවා, මට ඒකේ නම මතක් වෙන්නේ නැහැ. සංයුත්ත නිකායේ තියෙන්නේ ගාමිණී සංයුත්තයේ. ඒක දක්වලා තියෙනවා මහා දාන හතරක් ගැන ඒ කාලේ තිබිච්ච. අස්සමේද පුරිසමේද එහෙම කියන නම් වලින් අන්නේ දාන හතර ගැන කියලා බුදුරජාන් වහන්සේ කියනවා. ඒ මහා දාන මෛත්‍රී භාවනාවෙන් ලැබෙන පින කොටස් 16කට බෙදෙනවා. ඒකෙන් 15ක් අයින් කළ එක කොටසක් අරගෙන ආය 16ට බෙදෙනවා. ඒකෙනුත් කොටස් 15ක් අයින් කළා, කොටසක් ගත්තා 16ෙන් බෙදුවා. ඔය විදිහට 16ෙන් 16 සැරයක් බෙදෙනවා. එතකොට ඉතාම කුඩා කොටසක් නිතර වෙන්නේ. අන්නේ කුඩා කොටස තරම්වත් මහා දාන වටින්නේ නැත කියලා ඒ සූත්‍රයේ සඳහන් වෙනවා. ඒකට කියනවා මෛත්‍රියෙන් සොළොස් කලාවක් තරම්වත් වටින්නේ නැහැ කියලා. ඒ කාලෙ තිබිච්ච මහා දානයන් සොළොස් කලාව කියන්නේ 16ෙන් 16 සැරයක් බෙදුවට පස්සේ ඉතුරු වෙන කොටස. බලන්න මෛත්‍රියේ වටිනාකම කොච්චරද. තව ආනිසංස 11ක් කියලා තියෙන්නේ. මං ඒවා විස්තර කරලා දෙන්න ඕනි නෑනේ, හැමෝම දන්නවනේ. සුඛං සුපති සුවසේ නිදා ගන්නවා, සුඛං පටිපුච්ඡති නෙළුම් මලක් ප්‍රබෝධ වෙනවා වගේ සුවසේ අවදි වෙනවා, නපාපකං සුපිනං පස්සති නපුරු දරුණු සිහින දකින්නේ නෑ, මනුස්සානං පියෝ හෝති කරේ දාලා තියෙන මුතු ලක්ෂයක් විතර වටින මුතු මාලයක් අන්න අය බොහෝම සතුටින් බලනවා කොහෙන්ද හරි ලස්සනයිනේ කියලා. අන්නේ මුතු හරක් වගේ බෙල්ලේ දාලා තියෙන මුතු හරක් වගේ මිනිස්සුන්ට තමන් ප්‍රිය වෙනවා. අමනුස්සානං පියෝ හෝති දෙවියන්ට ප්‍රිය වෙනවා, ඒ වගේම ප්‍රේතයන්ට ප්‍රිය වෙනවා, යක්ෂයන්ට ප්‍රිය වෙනවා, තිරිසන් සතුන්ට පවා ප්‍රිය වෙනවා. ඒ කියන්නේ මනුස්ස නොවන හැමෝටම ප්‍රියමනාප කෙනෙක් වෙනවා. අමනුස්සානං පියෝ හෝති දේවතා රක්ඛන්ති. දෙවියන් විසින් මෛත්‍රී වඩන කෙනාව ආරක්ෂා කරනවා. ඒ වගේම දේවතා රක්ඛන්ති, ඒ කියන්නේ වසක් විසක් ශරීරගත වෙන්නේ නැහැ. මුඛවන්නෝ විපසීදති, මුහුණේ පැහැය බබලන්න ගන්නවා. ඒ කියන්නේ මෛත්‍රී වැඩුවම සුදු වෙනව නෙමෙයි,
muna premanapekak wenawa. Vipassīdati kiyanne visheshayen babalai. Eka anin anunta premanapa wenawa kiyana ekai. Ehema nathuwa sudu wenawa kiyana eka nemeyi attadama. Ilangata Buddha shasane hondama varane hatiyata dakwara tiyenne sudu varaneyak nemeyi. Budurajan wahanse kiyala thiyen lassanama varaneya thamai idunu තල්ලත්තක තියෙන පාට තියෙන්න ඕනි කියලා ශරීරේ. ඉදුණු තල්ලත්තක තියෙන පාට. ගහේ ඉදිච්ච තල්ලත්ත තියෙන. ඒ පාට තියෙන්න ඕනි කියලා ශරීරේ. ඊළඟට උන්වහන්සේ වදාළ තව තැනක් තියෙනවා. අර තියෙනවානේ චවි කල්යාණීය කියලා එකක්. පංච කල්යාණීය. බුදුදහම ගන්න එකක් නේක. චවි කල්යාණීයරි දක්වලා තියෙන සුදු වෙන්න ඕනි කියලා නෙමෙයි. ඒක ධර්ම ග්‍රන්ථවල විස්තර කරලා තියෙන්නේ. කළු හෝ සුදු හෝ තලෙළු හෝ හැබැයි ලප කැලල් නැති හමක් තියෙන්න ඕනේ කියලා. තුවාලයක් වුණත් ඒ ලප කැලල් නැත්තටම නැති වෙලා යන්න ඕනලු සනීපෙනකොට. ලප කැලල් නැති හමක් තියෙන එකට තමයි චවි කල්යාණීය කියලා විස්තර කරන්නේ. අපිට චවි කල්යාණීය කිව්වම එක පාරට එන්නේ අර මේකප් කළා වගේ ස්වභාවික පහටක් පිටන්න ඕනි කියලා නේ. ඒක නෙමෙයි. ඒ වැරදි විස්තරයක්. චවි කල්යාණී පිළිබඳ අර විදිහටයි පැරණි ග්‍රන්ථවල විස්තර කරලා දීලා තියෙන්නේ. කෙසේ නමුත් මුකවන්නෝ විපසීදති. අසම්මූලෝ කාලංකරෝ. සිහි මුලා වෙන්නේ නැතුව මරණයටපත් වෙනවා. මං හිතන්නේ මෛත්‍රියෙන් ලැබෙන වටිනාම ආනිසංසය අනික් ආනිසංස බලාපොරොත්තුනේ නැතත් මේ ආනිසංසය බලාපොරොත්තුෙන් මෛත්‍රී වඩන එක වටිනවා මොකද හේතුව මැරෙන ගොඩක් දෙනෙක් මැරෙන්නෙම සිහි මුලා වෙලා මැරෙන ගොඩක් දෙනෙක් මැරෙන්නේ සිහි මුලා වෙලා මේ ළඟදී නායක ස්වාමින් වහන්සේ කෙනෙක් අපවත් වුණා නිමලවාරණ සේනාසනේ වැලිමඩ ධම්මදස්සී කියන ස්වාමින් වහන්සේ. උන්වහන්සේ අපවත් වෙච්ච නිසා උන්වහන්සේගේ ගුණය කිව්වට කමක් නැහැ. දූතාංග තියෙනවනේ තෙලස් දූතාංග කියලා දා දූතාංග ඒ දූතාංග වලින් අර සොහොනේ වැඩ සිටීම කියන දූතාංගය හැර අනික් සියලුම දූතාංග ඒ උතුමා ආරක්ෂා කළා මං හිතන්නේ රහතන් වහන්සේලාගේ පරපුරෙන් පස්සේ එච්චර ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කළ අපි දන්න ඉතිහාසෙ හිටපු ශ්‍රේෂ්ඨ උතුමා පාංශකූලික චීවර දරන පිණ්ඩපාතයෙන් ජීවත් වුණ ආරණ්‍ය වාසීව වැඩ සිටිය පාත්‍රයේ විතරක් හැම දෙයක්ම වළඳන තේ එකක් වළඳුවත් කැවිලි වළඳුවත් කැඳ වළඳුවත් පාත්‍රයේ විතරක් වළඳන එක් වේලක් පමණක් වළඳන දවසට දවසට එක් වතාවක් විතරක් වළඳන ඒ වගේම එක් ආසනයකදී පමණක් වළඳන ඉඳගත්ොත් දවසටම ඇති වෙන්න වළඳලා පමණයි නැගිටින්නේ එක් ආසනයකදී පමණක් වළඳන අන්න මේ වගේ මහා ගුණ සම්පන්න තිබිච්ච හැම පියවරක්ම භාවනා යෝගීව පමනක් ගත කළ මහා ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේ කෙනෙක්. මොකද මම නිකන් නෙමෙයි කියන්නේ මේ කවුරුත් කියපු විස්තර නෙමෙයි. මම හොඳින් පරීක්ෂා කරලා දැනගෙන මම උන්වහන්සේ ළඟ කාලයක් ඉඳලා පරීක්ෂා කරලා තමයි මේ ධර්මතා කියන්නේ. ඉතින් උන්වහන්සේ අපවත් වුණා. අපවත් වෙන්නකොට රෝහල් ගත වෙලා අර ගෙවන කාමරයක රෝහලක උන්වහන්සේගේ ශිෂ්‍ය ඔක්කොම ඇවිල්ලා දන්නවා ස්වාමීන් වහන්සේ දැන් අද අපවත් වෙනවා කියලා. උන්වහන්සේ ඔක්කොටම කතා කළා. කතා කරන්න කියනවා ඇවැත්නි ආයුෂ්මත්නි ආයුෂ්මතුන් මගේ කටින් ලේ ටිකක් ආවා. ඒ කියන්නේ මම තව ටික වෙලාවකින් අපවත් වෙන්න හදන්නේ. මට ඒක දැන් හොඳට තේරෙනවා. එහෙම කියලා ඔක්කොට මෙන්න කියලා එතන හිටපො. හැමෝටම අනුශාසනාවක් කරලා ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට පින් දීලා උදව් උපස්ථාන කළ මුළු පැවිදි ජීවිතේම උදව් උපස්ථාන කළ ශිෂ්‍යයන්ට පින් දීලා සියලුම දායකයන්ට පින් දීලා
දෙවියන්ට පින් දීලා මිනිස්සුන්ට පින් දීලා උන්වහන්සේ අන්තිමට කියනවා මගෙන් වරදක් වුණා නම් මට සමාවත් ලබා දෙන්න මම දැන් අපවත් වෙනවා Taman වහන්සේ මැඳේ සැතපීලා අත් දෙක පිළිවෙලකට තියාගෙන මෙරුණ කෙනෙක් තියාගන්න විදිහටම එහෙම්ම මැස් පියාගත්තා මම අපවත් වෙනවා කියලා පුදුම සිහියකින් අන්න සිහියෙන් මෙරුණොත් එහෙමයි අපේ අම්මලා තාත්තලා අච්චිල සීයලා සිහියෙන් මෙරුණා කියලා අපේ සහතික දුන්න විතරයි ඒ අය සිහියෙන්ද මෙරුණේ කියන එක ඇත්තටම සැකසහිතයි අපි කියන්නේ ඒ අය සිහියෙන් මෙරුණා කියලා වැඩි පිටි කෙනෙක් නම් කියන්නේ මං ඉති විසෝ ගාතාව කී කියා ඉන්නකොට යා මැරුණේ එයා මොනවා හිත හිතා හිටියද කවුද දන්නේ දුවහරි පුතහරි ඉති විසෝ ගාතාව කී කියා හිටියද ඒක ගොඩාක් වටින දෙයක් ඒක නවත්තන්න එපා නමුත් ඒකෙන් තීරණය කරන්න බෑනි සිහියෙන් මැරුණා කියලා හරියටම නැත්තම් යාට කියන්න තිබ්බනේ දැන් මට ගොඩක් අමාරුයි දැන් මං හුස්ම ගන්න අමාරුයි මට දැනෙනවා දැන් අන්තිම මොහොත වල කලබල වෙන්න එපා දුක් වෙන්න එපා මේක තමයි ජීවිතයේ ස්වභාවය කියලා කියන්න හරි තිබ්බනේ කතා කරන්න පුළුවන් නම් බැරි නම් දඟලන්නේවත් නැතුව හොඳ හොඳ කල්පනාවෙන් දැනෙන සියලු වේදනා දරාගෙන ඉන්නවත් තිබුණා නේ අයට මේ අය මැරෙන්න සති ගානකට ඉස්සෙල්ලා සිහියෙන් ඉන්නේ දන්නේ කවුද කියලා පිළිත් කියන්න ගියා මේ කවුද කියලා අහනවා සිහුර මතක නැහැ හාමුදුරු කෙනෙක් කියලා මතක නැහැ එච්චරට සිහියෙන් ගොඩක් ඇත්තෝ ඉන්නේ ඒක නිසා මෛත්‍රී අඛණ්ඩව පුරුදු කරන්න වෙන ආනිසංස මොනව නැති වුණත් මේක බහුල බහුල විදිහට අත් නොහැර පුරුදු කළොත් අසම්මූල් ලෝකාලංකරෝති සිහි මුලා වෙන්නේ නැතුව මරණයටපත් වෙන හොඳ සිහියෙන් ඒ වගේම මේ ජීවිතේ රහත් වෙන්න බැරි වුණොත් දෙහානලාභී වෙヒටියොත් බඹලෝ උපදිනවා අර ආනිසංස දක්වලා තියෙන්නේ මෙත්තානිසංස සූත්‍රයේ බ්‍රහ්ම ලෝකෝ පගෝ හෝති කියලා ඒ දෙහාන ලබාගෙන හිටියොත් බඹලෝ උපදිනවා කියන එක ඒ උසස්ම ආනිසංසය ධ්‍යාන ලබා ගන්න බැරි වෙච්ච අය දෙව්ලෝ උපදිනවා දෙව්ලෝ උපදින්නත් බැරි වුණ අය මනුස්ස ලෝකෙ උපදිනවා ඒක හන්දා මෙලොවස් සුවපත් කරන පරලොවස් සුවපත් කරන දෙලොවම සුවපත් කරන උදාර කුසල ධර්මයක් මෛත්‍රිය මේ කෙටි මෛත්‍රිය ඊළඟට අපි බලමු හතරවෙනි ගාථාව කරණීය මෙත්ත සූත්‍රයේ මොකද හතරවෙනි ගාථාව කොහොමද පටන් ගන්නෙ යේකේචි පාණ භූතත්ති තසාවා ථාවරාවා අනවසේසා දීඝාවා යේ මහන්තාවා මජ්ජිමා රස්ස කානුක තූලා ඒ තමයි හතරවෙනි ගාථාව. ඒ හතරවෙනි ගාථාවෙන් විස්තර කරලා දෙන්නේ දීර්ඝ මෛත්‍රිය. කෙටි මෛත්‍රිය නෙමෙයි දීර්ඝ මෛත්‍රිය. දීර්ඝ මෛත්‍රිය වඩන්නේ කොහොමද කියලා. බලන්න එක කියනවා යේ කේචි පාණ භූතත්ති යම් කෙසේ ප්‍රාණ භූතීන් ඇද්ද. ඒ කියන්නේ යම් කෙසේ සත්වයෝ සිටිද්ද ඊට පස්සේ සත්වයෝ කොටස් කරනවා යේකේචි පාණ භූතත්ති දීඝාවා දීර්ඝ ශරීර ඇති සත්වයෝද ඒ කියන්නේ දීර්ඝ ශරීර ඇති සත්වයන්ට මෛත්‍රී කරන්න කියන එකයි දීර්ඝ ශරීර ඇති සත්වයෝ කවුද ගොඩ බිමේ නම් සර්පයෝ ඊළඟට සර්පයන්ට කියන උරග කියලානේ ඊළඟට ගොයා ගොයා කිව්වම තල ගොයා කබර ගොයා අපේ අර ඉස්කෝලේ පොතේ තිබ්බේ ඈ යන්නට ඈයා කියලා සතෙක් තිබ්බේ පොඩි පොතේ තිබුණේ ඈයා ඈයා කියන්නේ කාටද කබල්ලෑවට හරි ඊ ලස්සන සතෙක් තැඹිලි මලක් කැවිදිනවා වගේ ඇවිදිනකොට පුදුම ලස්සනයි කබල්ලෑවා හැබැයි එයා හරි ගඳයි
hari lassanai hari tandai anne anne aya tama dighava dirgha sharira satya goda vimena jalaye sitina dirgha sharira ati satyo tamai malu varga godak malu varga innone dirgha sharira tiena sielu malu varga dirgha sharira neha namuth malu varga godak inne digha sharirayak tiyenne mahatata wada digin wedi dighava mahantava mahattu sarirati sattvayo goda biminan ali attu tamai maha sarirati ena sattvayo danata jivat vena yathara issara aurainu sirasla e wage ek ek satta kotas indala thiyena namuth dan inna visalama sattu tamai ali saha attun jalaye nan tal masa nil mora visala moru oy wage satun amanusyan athara sala sharira thiyena amanusya kotas inna bawa dakwala thibena digavaye mahantawa madhyama madhyama pramanaye sattvayo e kiyanne goda bime nan gonnu muwan aswayan minisun e wage enam kīpaya jalaye nan madhyama pramanaye malu varga ilan amanusyan athara madhyama pramanaye amanusyan sitena digavaye mahantawa madhyama rassa kiyanne mokadda keti kiyana ekai rassa kiyana pali wacana theruma keti keti sattwaya kawuda keti sattwaya siyaluma satun athara innawa kuru bawata patthecha sattwayo minisun athara deviyan athara e wageema brahmayan athara tirisan sattu athara kumi weni sattu athara pawa innawa kuru sattayan ballanna adi onima sattheka sattu kotasak nemei hama sattu kotas atharama anne kuru sattwayanta tamai ekeni rassa kiyala ilagata anuka anuka kiyala kiyanne ita kuda sattwayo eka pali atta kathawala vistara karanawa mansa chakkussa avisaya dibba chakkussa visaya masvalin hatagatta me asata avisaya unda ekenne masvale ape hata peinne dibba chakkussa visaya dibba chakku gnanayata pamana penenna uda sattvayo masvalin hatagatta me hata penune nathuwata diunu karana ladu upakarana walin dakinnak puluwan e sattwayan මොකද දැන් උපකරණ ගොඩාක් වෙනස්නේ ඉස්සර පරමාණු දකින්න තරමට උපකරණ හොයාගත්තා ඊට පස්සේ පරමාණු කොටස් තුනකට බෙදන්න පුළුවන් කියලා ඒ කොටස් වලට බෙදලා අර නියුට්‍රෝන එහෙම කියලා බෙදුවේ ඉලෙක්ට්‍රෝන එහෙම කියලා ඒව කොටස් හොයාගත්තා ඊට පස්සේ පරමාණුව 119කට බෙදන්න පුළුවන් කියලා හොයාගත්තා දැන් එතනනුත් එහාට ගිහිල්ලා විද්‍යාවේ මං ඉගෙන ගන්න කාලේදී විච්ච විස්තර දැන් එතනනුත් ගොඩක් එහාට ගිහිල්ලා ඉතින් අන්නේ වගේ නවීන විද්‍යාවෙන් කුඩා සත්වයන් දකින්න පුළුවන් බවක් තියෙනවා අර ඇමරිකාවෙන් ගහලා තියෙන වෛද්‍ය ඩික්ෂනරි එක මම දැක්කා ඇත්තම ඡායාරූපයක් මිනිසාගේ ශරීරයේ සිටින පණුවන් පිළිබඳව ඇසට නොපෙනෙන ඉතා කුඩා සත්වයන් පණුවෝ කියලා තමයි ඒකට සාමාන්‍යයෙන් අපි කියන්නේ ඒක දැක්කහම හිතා ගන්නවත් බෑ ඇහක් ගත්තා සිය ගාණක් ඉන්නවා ලොකු කරලා ෆොටෝ එකක් කරගෙන ඒක ලෝක ප්‍රකට වෛද්‍ය ඩික්ෂනරියක් මුළු ලෝකෙටම මේ වෛද්‍යරු අතරට යන මුළු ඇඟේම කෝටි ගාණක් පණුවන් විශේෂ අපිට පෙවුන් නැතුවට ඇඟේ හැම තැනම පණුව පිරීලා ඉන්නේ අන්න ඒ වගේ ඉතාම කුඩා සත්වයන් කියන එකයි දීගාවාජේ මහන්තාව මජ්ජිමා රස්ස අනුක තූලා තූලා කියලා කියන්නේ ස්ථූල සත්වයෝ
ස්ථූල කියලා කිව්වට මේ කියන්නේ මහත කියන එක නෙමෙයි. මං ස්ථූල කියලා කිව්වට ඇත්තටම වචන ස්ථූල නෙමෙයි. වට කුරු කියන එකයි. තුඩා කියලා හඳුන්වන්නේ වට කුරු සත්වයෝ. වට කුරු කියලා කියන්නේ කවුද? ඔව් ගොඩවිමේ නම් කියලා තියෙනවා බෙල්ලන් වර්ග. ගොළු බෙල්ලගේ නම් සියලු බෙල්ල වර්ග. ජලයේ නම් ඉබ්බා තව ගොඩක් වටකුරු මාළු ගොඩාක් ඉන්නවා දැන් මාළු වර්ග ගොඩක් ඉන්නවා තා අපි නම් දන්නේ නැති වුණාට අන්නේ අය තමයි තූලා වටකුරු ශරීර ඇති සත්වයෝ මජ්ජිමා රස්ස අනුක තූලා ඊළඟට දිට්ඨා වායේ අද්දිට්ඨා දිට්ඨා වා කියන්නේ දුටු සත්වයෝද දුටු සත්වයෝ කියන්නේ දැකලා තියෙන අය ඒකේ තේරුම නමුත් අටකතාවේ විස්තර කරනවා දුටු සත්වයෝ යනුවෙන් මේ සක්වලෙහි සිටින සියලු සතුන් ගත යුතුය කියලා අපි දැකලා නැහැ ඒ වුණාට දුටු සත්වයෝ කිව්වහම සියලු සත්වයන් ගත යුතුය කියලා අට කතාවේ තවත් කියනවා ඒ අයට මෛත්‍රී කරනකොට මෙන්න මේ විදිහට කොටස් වලට බෙදාගෙනද මෛත්‍රී කරන්න. ඒ තමයි අපාදක පා නැති සත්වයෝ. දීපාදක පා දෙකක් ඇති සත්වයෝ. චතුප්පද පාද හතරක් තියෙන සිව්පා සත්වයෝ. බහුප්පද බොහෝ පාද ඇති සත්වය. මෙහෙම බෙදාගෙන මෛත්‍රී කරන්න කියලා කියනවා අර දුටු සත්වයන්ට. මේ සක්වලම එතෙන්දී අරමුණු කරන්නත් කියලා දක්වනවා. ඇයි ඒ? මිනිස්සු ඔක්කොම දැකලා නැහැ අපි. ඒ වුණාට මිනිස්සයා කියන්නේ මොන වගේද කියලා අපේ සටහනක් හිතේ තියෙනවනේ. දෙවියෝ දැකලා නැහැ. දෙවියන් පිළිබඳත් අපේ යම් චිත්‍රයක් තියෙනවා. දැකලම ඇති වෙච්ච චිත්‍රයක් නෙමෙයි. නමුත් යම් අදහසක් තියෙනවනේ දෙවියන් පිළිබඳ, බ්‍රහ්මයන් පිළිබඳ, අපායවල ඉන්න සත්වයන් පිළිබඳ. අන්න ඒ නිසා මේ සක්වලේ සත්වයෝ ගත යුතුය. අත්තිඨා කියලා කිව්වහම නුදුටු සත්වයෝ. නුදුටු සත්වයෝ යනුවෙන් පිට සක්වලවල් වල වෙන සක්වලවල් වල සිටින සත්වයෝ ගත යුතුය කියනවා. වෙන සක්වලවල් තව ගොඩාක් තියෙනවනේ බුදුදහමට අනුව. මේ වගේම සක්වලක් කියන්නේ එක්තිස් භූමි තලයක්. ඒ සක්වලක මනුස්ස ලෝක අපායවල් හතරක් තියෙනවා. මනුස්ස ලෝක එකක් තියෙනවා. දිව්‍ය ලෝක හයක් තියෙනවා. ඊළඟට රූපාවචර කියලා බ්‍රහ්ම ලෝක 12ක් තියෙනවා. අරූපාවචර කියලා බ්‍රහ්ම ලෝක හතරක් තියෙනවා. මේ සක්වලේ ඊටත් අමතරව අනික් සක්වලවල් නැති අනික් සක්වලවල් වල නැති වෙන දෙයක් මේ සක්වලේ තියෙනවා. මේ බුදුවරු පහළ වෙන එකම සක්වල නිසා. අනික් කිසිම සක්වලක බුදුවරු පහළ වෙන්නේ නැහැ. බුදුවරු පහළ වෙන මේ සක්වලේ විශේෂ ලෝක පහක් තියෙනවා. අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ඨ අනාගාමී උතුමන් උපදින සුද්ධාවාස නමින් හඳුන්වන බ්‍රහ්ම ලෝක පහක් තියෙනවා. ඒ බුදුවරු පහළ වෙන මේ සක්වලේ විතරයි. එක සක්වලකට එක ඉරක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඉරවල් 1000ක් යටතේ පවතින සක්වලවල් 1000ක් තියෙනවා කියලා. ඒ සක්වලවල් 1000ට කියනවා ඒ 1000ෙම ඔය විදිහේ ඔය ලෝක 31 තියෙනවා. ඒ 1000ට කියනවා චූලනිකා ලෝක ධාතුව කියලා. ඒ ලෝක ධාතු 1000, ඒ සක්වලවල් 1000 වැඩි කරන්න 1000ෙන් 1000ට තව බිංදු 3ක් අගට එකතු කරන්න. ලක්ෂ කීයද? ලක්ෂ 10ක් වෙනවා. ඒ සක්වලවල් ලක්ෂ 10ක් තියෙනවා. ඒ සක්වලවල් ලක්ෂ 10මත් ජීවින් ඉන්නවා. හැම සක්වලකට මිරක් තියෙනවා, හඳක් තියෙනවා. ඊළඟට උන්වහන්සේ වදාලා ඒ ලක්ෂ 10 වැඩි කරන්න නැවත 1000ෙන්
කෝටි ලක්ෂයක් වෙනවා එතකොට. කෝටි ලක්ෂයක් සක්වලවල් තියෙනවා. කෝටි ලක්ෂයක් සක්වලද ඔය විදිහටම භූමිතල 31ක් අර සත්ව කොටස් 31ක් ඉන්නවා. බුදුරජාන් වහන්සේ වදාලා එතනින් එහාට අනන්ත සක්වලවල් තියෙනවා. ඒ වුණා බුදුරජාණන් වහන්සේට පුළුවන් කියලා කෝටි ලක්ෂයක් සක්වලට ඇහෙන්න කතා කරන්න පුළුවන් කියලා. උන්වහන්සේ කැමති වෙලාවට ආලෝකයක් විහිදවනවා කෝටි ලක්ෂයක් සක්වලට පේන්න. ඒක බුදු කෙනෙකුට විතරයි කරන්න පුළුවන්. ඒ ආලෝකයේ විහිදවන මොහොතේ බුද්ධ ඉරිදි බලය නිසා සියලු දෙවියන්ට මිනිසුන්ට ඒ ආලෝකය පෙන්වෙනවා. දැන් ඉර කියන එක අපි ඔක්කොටම පේන්නේ. ඒ වගේ මේ ආලෝකය පෙන්වෙනවා. ඉර ගත්තොත් ලෝකෙටම එකවර පේන්නේ නැහැ. නමුත් මේ ආලෝකය සියලු සත්වයන්ට පේනවා. ඒ ආලෝකය දකින්නකොට මිනිස්සු සත්වයෝ දෙවියෝ බුදුරජාන් වහන්සේ ඒ අයට කතා කරන වැහෙන්න ශබ්ද තරංග වලින් කතා කරන ඒ අයට ඇහෙන්න තේරෙන්න බුදු කෙනෙකුට පුළුවන් ඕනිම භාෂාවක් ඉගෙන ගත්ත කෙනෙකුට තේරෙන විදිහට කතා කරන්න. ඒක බුදුවරුන්ගේ තියෙන විශේෂිත වූ හැකියාවක්. ඉතින් අන්න ඒ වගේ පිට සක්වල ජීවීන්ට මෛත්‍රී කරන්න තමයි අද්දිට්ඨා කියන වචනය යොදලා තියෙන්නේ. ඒකෙදිත් කොටස් හතරකට බෙදන්න ඕනේ. නුදුටු පානති සත්වයෝද, නුදුටු දෙපා ඇති සත්වයෝද, නුදුටු සිව්පා සත්වයෝද, නුදුටු බොහෝපා ඇති සත්වයෝද, ඒ විදිහට කොටස් කරලා මෛත්‍රී කරන්නට ඕනේ. ඊළඟට දිට්ඨා වායේව අද්දිට්ඨා යේච දූරේ වසಂತಿ අවිදූරේ. යේච දූරේ වසಂತಿ යම් සත්ව කෙනෙක් දුර වාසය කරද්ද ඒ සත්වයන්ට මෛත්‍රී කරන්න. ඒකේ ප්‍රමාණයක් දක්වලා නැහැ. තමන් හිතන්නේ යම් දුර දෙපමණයි. යේච දූරේ වසಂತಿ දුර වසන්නා වූ සත්වයෝද, අවිදූරේ ළඟ වසන්නා වූ සත්වයෝද. ඒකෙදි හැබැයි මෙහෙම කියලා තියෙනවා දුර ළඟට මෛත්‍රී කරනකොට ඉස්සෙල්ලාම තමන් ඉන්න තැනට මෛත්‍රී කරන්න. මේ ගෙදර නම් මේ නිවසේ සිටින සියලු සත්වයෝ එහෙම මෛත්‍රී කරන්න. කරණීමෙත් සූත්‍රේම වාක්‍යෙම උන්නේ තමන් කැමැති වෙනත් පුරුදු වාක්‍ය දාගත්තත් කමක් නැහැ. අපිට උරු පුරුත් වාක්‍ය තියෙන්නේ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, ඒ වගේ වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා. ඒ වචනත් බුද්ධ වාසිත. ඒවා තියෙන්නේ කොහෙද? ඒවා තියෙන්නේ කුද්දක නිකායේ පටිසම්භිදා මග්ගපාලියේ මෛත්‍රී කතා විස්තරේ. මෛත්‍රී කතා කියලා වෙනම තියෙනවා. ඒ විස්තරේ තමයි තියෙන්නේ ඔය වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා. පාලියෙන් තියෙන්නේ කොහමද? අවේරා හොන්තු, අභ්‍යාපජ්ජා හොන්තු, අනීගා හොන්තු, සුඛී අත්තානං පරිහරන්තු. අවේරා හොන්තු වෛර නොවෙත්වා, අභ්‍යාපජ්ජා හොන්තු තරහ නොවෙත්වා, අනීගා හොන්තු දුක් නැත්තෝ වෙත්වා, නැත්තන් නිදුක් වෙත්වා. අපිට පුරුදු වචන නිදුක් වෙත්වා කියන එක. නිදුක් වෙත්වා, සුඛී අත්තානං පරිහරන්තු, සුවසේ ආත්මය පරිහරණය කරත්වා. අපිට ඒකට පුරුදු වචනේ එක්ක සුවසේ ජීවත් වේවා කියනවා. වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා කියන්නේ සුවසේ ජීවත් වේවා කියන එක තමයි. නමුත් අපිට හුරු පුරුදුම වචනේනේ පුරාණින්ද සුවපත්ත්වා. අන්නේ වාක්‍ය භාවිතා කළත් කමක් නැහැ. තායේච දූරේ වසಂತಿ අවිදූරේ භූතාවා සම්භවේසීවා. භූතාවා කියලා කියන්නේ හටගත්තා වූ සත්වයෝද, භූතයෝ නෙමෙයි. සියලු සත්වයන්ට කියන පොදු වචනයක්. භූත කියලා කියන්නේ හේතුන්ගෙන් හටගත්ත කියන එකයි.
Buta kiyanne pancha upadana skandayata kiyana namak. Habai bhutayantat bhuta kiyala kiyenawa. E unata metendi siyalu sattwayanta kiyana podu namak bhutawa. Upannawu sattwayo hatagattawu sattwayo kiyana theruma tiyenne. Sambhavesi kiyala kiyanne upadinnata sitina sattwayo. කවුද උපදින්නට සිටින සත්වයෝ මෞකස තුල ඉන්න අය බිත්තරවල ඉන්න අය එයාලත් උපදින්න ඉන්න සත්වයෝ බිත්තරවල ඉන්න අය දෙපාරක් ඉපදිනවනේ අර කියන්නේ ඒක ජංවා දිජංවාපි යෝධ පානානි හිංසති යස්ස පානේ දයා නක්ති තංජඤ්ඤා වසලෝ ඉති ඒ කියන්නේ බිත්තර තම්බල කනවා නම් වසලේ කියලා නේ කියන්නේ. කෙටෙන් කිව්වොත් එහෙම බිත්තර කනවා නම් තම්බල වසලේ කියලා කියන්නේ. පෞකාරයක් කියලා එකෙන් කියන්නේ. ඒක ජංවා දිජංවාපි එක්වරක් උපදිනෝ දෙවතාවක් උපදින. සත්වයන් අහානි කිරීම ජීවිත නැති කිරීම වසලේ වෙන්නේ හේතුවක් කියලා ඒක කියනවා. ඉතින් කෙසේ නමුත් Bhuta sambhavesi kiyanne anniyata bhutawa sambhavesi ewa ta tikak gemburinu vistara tiyenawa man echchara gemburin vistara kiyanne yanne neha e wacana pilibanda taw gemburu vistarak tiyenawa namuth man ewa bhavitha karanna vistara pahedili karanna yanne bhutawa sambhavesi wa sabbe satta bhavantu sugitatta menna me siyalu sattwayo suwapattu සිතත්තු වෙත්වා ඒ කියන්නේ ওই සත්ත්ව කොටස් වලට මෛත්‍රී කරන. ඒ කියන්නේ එක සත්ත්ව කොටසක් ගානේ මෛත්‍රී වාක්‍ය වෙන වෙනම ලියන්න ඕනේ. හරි ඉස්සෙල්ල කියවනේ යේකේචි පාණ භූතත්ති තසාවා තාවරාවා. ඒ වචන දෙක කියන්න බැරි වුණා අපිට. තසාවා කියන්නේ මුලින්ම ගන්නවා තියෙන වචනේ කෙලෙස් ඇති සත්වයෝද. තාවරාවා කියන්නේ ස්ථාවර සත්‍යෝ කියන්නේ නිකෙලස් මුනිවරු රහතන් වහන්සේලා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා තාව තසාවා කෙලෙස් ඇති සත්‍යයෝද තාවරාවා ස්ථාවර නැත්තම් නිකෙලස් සත්‍යයෝද හරියටම කිව්වොත් තසාවා කියන්නේ තැති ගන්න අය තාවරාවා කියන්නේ තැති ගන්නේ ස්ථාවරයි බය වෙන්නේ කියන අර්ථයේදී සාමාන්‍යයෙන් තැති ගන්න කෙලෙස් තියන අය නිසා කෙලෙස් ඇති සත්වයෝද තැති නොගන්නේ රහතන් වහන්සේලා නිසා නිකෙලෙස් සත්වයෝද කියලා ගන්නවා. ඔන්න ඔය හැම කොටසකටම වාක්‍ය හදා ගන්න ඕනේ මේ වගේ. කෙලෙස් ඇති සත්වයෝ වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා නිකෙලෙස් සත්වයෝ වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා ওই විදිහට වාක්‍යයක් ගානේ ලියලා හදා ගන්න ඕනේ ඊට පස්සේ ඒක මෙනෙහි කිරීම කරන්න ඕනේ මේ තමයි දීර්ඝ මෛත්‍රිය වැඩියෙන්ම ගැළපෙන්නේ කාටද මේක වැඩියෙන්ම ගැළපෙන්නේ කාර්ය බහුල ජීවිතයක් ගත කරන අපිටද බොහොම නිදහසේ ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒ අයටද දීර්ඝ මෛත්‍රිය ගැළපෙන්නේ කාටද නිදහසේ ඉන්න කෙනෙකුට එලියා ගන්න එපා මේ අම්මලා කියපු එකක් කියනවා දීර්ඝ මෛත්‍රිය ගැළපෙන්නේ කාටද ඇත්තටම ඒක ගැළපෙන්නේ තව මම ප්‍රශ්නයක් අහන්නම් සංවර සාන්ත හිතක් තියෙන කෙනෙකුටද අසංවර හිතක් තියෙන කෙනෙකුටද දීර්ඝ මෛත්‍රිය ගැළපෙන්නේ මෙච්චර ගොඩක් හිතන්න පුළුවන් වෙන්නේ සංවර සිතක් තියෙන කෙනාටද අසංවර සිතක් තියෙන කෙනාටද ඈ සංවර සිතක් තියෙන කෙනාට ඒකත් ලියන්න එපා ඒකත් මේ අම්මලාගේ කතාවක් දීර්ඝ මෛත්‍රිය ගැළපෙන්නේ කාටද කෙටි මෛත්‍රිය ගැළපෙන්නේ කාටද කෙටි මෛත්‍රිය ගොඩක්ම ගැළපෙන්නේ අපිට වඩන්න එපා කියලා නෑ නමුත් ගොඩක්ම ගැළපෙන්නේ සංවර හිතක් තියෙන කෙනාට සාන්ත හිතක් තියෙන කෙනාට තැම්පත් හිතක් තියෙන කෙනාට දීර්ඝ මෛත්‍රිය ගැළපෙන්නේ අසංවර හිතක් තියෙන කෙනෙකුට ඉක්මනට තැම්පත් වෙන්නේ නැති එහෙ මෙහෙ දුවන
kalabala kari ekara munaka hita tiyaganna beri den bana hagena hitiyak denu samahara vita rata wate hita duwana anne wage aya innawane hite karmunu tiyagena inda amaru aya e ayata tamai me deergha maitriya kiyana eka tiyenne eka matake tiyaganna one onne hinan karaniya metta sutraye keti maitriya thunwini gatha wenut Dirga Maitriya hatharaweni gathawen saha passeni gathawenut pahedili karala dunna. Hayaweni gathawa Naparo param nikubbeta nati manyeta katte cinan kanchi byarosana patiga sanya nanya manyassa dukkha micchaya. Hayaweni gathawa ekat wenama maitri karmasthanaya. ඒ මෛත්‍රී කර්මස්ථානය වෙනම එකක් මොකක්ද ඒ කර්මස්ථානය ඒකට ධර්මයේ කියන්නේ ප්‍රාර්ථනා මෛත්‍රී භාවනාව කියලා මොකක්ද කියන නම ප්‍රාර්ථනා මෛත්‍රී භාවනාව ඒක අමුතුම වෙනම කර්මස්ථානයක් ඒකෙන් කරන්නේ ප්‍රාර්ථනා කිරීම නපරෝ පරං නිකුබ්බේත Parang kiyanne kisive na paro parang kila wacana tunak tiyene parang kisive kuta na nikubbeta hinsa nokeretwa eke tiyene prarthana karana wakyayak ne veva ehema kila prarthana karanne yanne wage kisive kuta hinsa nokeretwa Naparo parang nikubbeta nati manyeta katya cinan kanchi eken kiyanne te wagema kattacha kiyanne kisivek eke therma ara kisivek kisivekuta kiyana ekama thamai wacana wenas unata iten eka nisa apita lesi eka nati manyeta kiyanne na ati manyeta e kiyanne Ninda nukiritwa ikmua nusitatwa kene kena nuntu ninda apahasa charita gahatana eva nukireva kene kai. Enan kisive kuta hinsa nukiritwa kisive kuta ninda nukiritwa. Naparo paran nikubbeta nati manyeta katte cinan kanchi byarosana patiga sanya. Byarosana kela kiyanne Darunu wacana yenda hinsa nukiritwa darunu wacana yenda biharosana kiyanne katu enenawa wage darunu wacana nikan katuwakin aninawa wage darunu wacana samahara aya kiyana wacana ehemane hitapuwat nathi welawakade hitapuwat nathi tanakade ekaparata katu walin aninawa ulpihi walin aninawa wage wacana kiyala baninawa Anne hema meke kiyanne ara kisivek e wage darunu wacana prakasa nokaratwa kiyana ekai. Patiga sanya kiyala kiyanne patiga kiyanne tarahata. Patiga sanya kiyanne taraha sitin taraha adahasin ara kisivekuta patiga sanyawak taraha sitak athi karanu ganitwa kiyana ekai. Byarosana patika sanya nanya manyassa dukkha micchaya nanya manyassa dukkha micchaya kiyanne na anya manyassa dukkha misse manyassa ko anya anyassa kiyan ekai e kiyanne an kenek thawa kenekuge dukha kemathi noveva naththam api ara kisivekuge dukha kemathi noveva kiyala හැම එකටම දාගත්තා නම් ලේසි මොකද මේ සමහර සූත්‍ර ඒ තියෙන විදිහටම පරිවර්තනය කරගත්තාම අපිට එච්චරම තේරෙන්නේ නැහැ සමහර ඒවා එහෙම පරිවර්තනය කරගත්තාම ඉතින් කිසිවෙකුට කියලා දාත්තන් අපි ලේසි බලන්න ඒ 6 වෙනි ගාථාව ප්‍රාර්ථනාවක් ඒකට කියන ප්‍රාර්ථනා මෛත්‍රිය කියලා 7 වෙනි ගාථාව Mata yatani yam puttang ayusa eka putta manurakke evampi sabba bhutesu manasambhave aparimanam
ඒකෙන් කියා දෙන්නේ උපමාවකින් කියලා දෙනවා මෛත්‍රිය කෙසේ වැඩිය යුතුද කියලා. ඒකේ කමටහනක් නැහැ. ඒකේ තියෙන උපමාවක් පමණයි. මාතා යතා නියම් පුත්තං. නියම් පුත්තං කියලා කියන්නේ අවුරස පුත්‍රයා. මව යම්සේ තම අවුරස පුත්‍රයා. අවුරස පුත්‍රයා කියන්නේ මොකද්ද? තම ලෙයින් උපන් පුත්‍රයා. ඒක පුත්ත. හැබැයි එකම පුත්‍රයා. තමන්ගේ ලෙයින් උපන් තමන්ට ඉන්න එකම පුත්‍රයා මාතා යතා නියම් පුත්තං. ඒක පුත්ත ආයුසා ඒක පුත්ත මොණ්ඩරක්කේ. ආයුසා කියන්නේ ආයුසයෙන්ද එකම පුතා රකීද? ආයුසයෙන්ද කියෙ මොකද්ද? තමන්ගේ ජීවිතය පරදුවට තියලා තමන් මැරුණත් පුතාට මැරෙන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ ආයුස කියන්නේ ජීවත් වෙන්න තියෙන කාලෙනේ. තමන්ගේ ජීවත් වෙන්න තියෙන කාලේ වැය කරලා හරි පුතා වෙනුවෙන් තමන් මරණයටපත් වෙලා හරි පුතාව රැක ගන්නවා. අන්න ඒ වගේ අම්ම කෙනෙක්. හැම අම්ම මෙහෙම නෑ. හැමෝම අම්මලා වුණාට හැම අම්මට මෙච්චර නෑ. ওই සමහර ළමයි තමන් අම්මා කැමති කෙනෙක් කසාද බැන්දත් ළමයි අතහැර දානවා. කියන්නේ උඹ මැරුණා කියලා මං දානයක් දෙන්නම් කියලා. අන්න එච්චරට මෛත්‍රී අඩුයි සමහර අම්මලගේ. ඉතින් බලන්න ජීවිතේ පරිත්‍යාග කරන බණ. තමන් කැමති කෙනෙක් කසාද බැඳලා හරියන්නේ නෑනේ. පුතා බඳින්න ඕනි පුතා කැමති කෙනෙක් නේ. අම්මා කැමති කෙනෙක් බඳගෙන නොකරන්නද? ඉතින් ඒක නිසා එච්චර සමහර අම්මලා ඉතාම ප්‍රාථමිකයි ඉතන පිළිවෙල. අන්න බලන්න හැම අම්ම කෙනෙක්ම මේ සූත්‍රයේ කියන අම්මලා නෙමෙයි. මේ සූත්‍රයේ කියන්නේ පුදුම අම්මා කෙනෙක්. තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරලා පුතා රකින්නවා. අන්න ඒ වගේ ඔබට පුළුවන් වෙන්න ඕනි සියලු සත්වයන්ට සෙනෙහස දක්වන්න, ආදරය දක්වන්න. හැබැයි මේ ආදරය කියලා කිව්වේ මේ තරුණයෙක් තුළ තරුණියක් කෙරෙහි ඇතිවෙන ආදරය නෙමෙයි. තරුණියක් තුළ තරුණයෙක් කෙරෙහි ඇතිවෙන ආදරය නෙමෙයි. ඒක රාග නිස්සෘත. ඒ ආදරය රාගයෙන් අපිරිසිදු වෙලා තියෙනවා. මේ ආදරය ඊට වඩා වෙනස් වූ ආදරයක්. මේ ආදරයට පදනම අලෝභ, අදෝස, අමෝහ. මෛත්‍රිය කියන්නේ ගුණයක්නේ. ගුණය කියන්නේ කුසලයක්. කුසල මූල වෙන්නේ අලෝභ, අදෝස, අමෝහ. ඒ කියන්නේ මේක හදවතින්ම කරන එකක්. ආය රූපයට කරන එකක් නෙමෙයි. දැන් බලු පැටියෙක් පාරේ හිටියත් අපිට ලස්සන බලු පැටියෙක් නම් අනේ පව් කියලා හිතෙනවා. බෝලේ වගේ කියලා. කැත කුෂ්ඨ හැදිච්ච, දදයක් හැදිච්ච, සැරව ගලන පණුව ගහලා තියෙන බලු පැටියෙක් දැක්කොත් අපිට මූණ ඇඹුල් වෙනවා පිරියයි කැතයි කියලා. අර බල්ලා දුක් විඳිනවා දැක්කහම අනේ පව්. මොකද්ද මෛත්‍රියද? ඒක මෛත්‍රියක් නෙමෙයි. අර ඒක ආගමක ප්‍රධානියෙක් කියන දෙනෙක් ඉන්න නෝන කෙනෙක් දැකලා එයා කසාද බැඳගත්තලු. ඊට පස්සේ තව නෝන කෙනෙක් දැක්කම එයත් බැඳගත්තලු. තව කෙනෙක් දැක්කම එයත් බැඳගලු. මෛත්‍රී කරන්න කසාද බඳින්න ඕනද? උදව් කරන්න. ඒ තව ඕනි තරම් දුප්පත් අය ඉන්නේ. උදව් කරන්න පුළුවන්. නෝන ළම ගන්න ඕනිද? ඕනි නැහැනේ. අන්න ඒ වගේ අපේ මේ මෛත්‍රිය රූපයට සමහර වෙලාවට තියෙන්නේ. අපි තුල මෛත්‍රිය නැත්තේ නෑ තියෙනවා. හැබැයි අපි මෛත්‍රිය ලබා දෙන්නේ අපට මෛත්‍රී කරන අයට පමණයි. ඒක තමයි අපේ මෛත්‍රියේ තියෙන නිඳිත බව, පහත් බව, අපිරිසිදු බව. අපි මෛත්‍රී කරන්නේ අපිට මෛත්‍රී කරන අයට. හරියට අපි සලකන්නේ අපිට සැලකුවොත් වගේ. අපි ಗುಣ කියන්නේ අපේ ಗುಣ කියනවා නම් වගේ. බණ දුප්පත් ළමයි ටිකට පොඩි ටිකක් දෙන්න යනවා. ඒ ළමයින්ට අපි මෙහි ඉඳන් මහන්සියලා වාහනයක් හයරකට අරගෙන දුෂ්කර ගමකට යනවා. අපි වාහනේ බහිනකොට මේ ළමයි ඇවිල්ලා උඹල කොහින්දන් දාවේ? මොනවද උඹල උස්සන් ඇවිල්ලා තියෙනවද? එහෙම ඇහුවොත් එහෙම ගිහින් බහිනකොටම ගිය මෝඩකමට පොඩි ටික දීලා එනවා මිස කිසිම හිතේ බැහැදීමක් නැහැ නේ. ඇයි? ඒ ළමයි අපිට මෛත්‍රී කරන්නේ නැහනේ. එහෙනම් අපි දෙන්නේ නැහැ මෛත්‍රිය. අන්න බලන්න ඒක නෙමෙයි ගුණය. නියම ගුණය
තමන්ට මෛත්‍රී කරන අයට මෛත්‍රී කිරීමටත් වඩා තමන්ට මෛත්‍රී නොකරන අයට මෛත්‍රී කිරීම. තමන්ට හිතවත් අයට උපකාර කිරීමටත් වඩා තමාට හිතවත් නොවන අයට යමෙක් උපකාර කරත් නම් එය ශ්‍රේෂ්ඨයි උපකාරයන් අතරේ. කෙසේ නමුත් හත්වෙනි ගාථාවේ මෛත්‍රී උපමාවකින් සඳහන් කළා. අටවෙනි ගාථාවත් බලමු කැටියෙන්. මාතා යතානියම් පුත්තම් පස්සේ තියෙන්නේ මොකද්ද? මාතා යතානියම් පුත්තම් ආයුසායක පුත්ත මනුරක්කේ එවම් පිසබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණං. ඊළඟට මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං. මෙත්තංච සබ්බ ලෝකස්මින්, ඒ කියන්නේ සියලු ලෝකය කෙරෙහි අපරිමාණං කියන අප්‍රමාණ වූ මෙත්තංච සබ්බ ලෝකස්මින් අසම්බාදං අවේරං අසපත්තං. ඒක කියනවා මෛත්‍රිය පතුරවන්න ඕනි ආකාරය. සියලු ලෝක සත්වයාට අසම්බාදං බාධා නැතුව මෛත්‍රී කරන්න ඕනේ. අර වෛරයෙන් බාධා කරගන්න හොඳ නැහැ. එක්කෙනෙක් දෙන්නේ කතා හරින්න හොඳ නැහැ. තරහයි ඉන්නම හොඳ නැහැ තමන්ට. අවේරං වෛර නැතුවම මෛත්‍රී කරන්න. අවෛරි වූ මෛත්‍රී පතුරවන්න ඕනේ. අසපත්තං සතුරු නොවූ මෛත්‍රිය. කිසිවෙකුට සතුරු නොවි මෛත්‍රිය පතුරවන්න ඕනේ. අර අම්මා කෙනෙක් දරුවට මෙත් වඩනවා වගේ කියලා සියලු සත්වයන්ට මේ විදිහට මෛත්‍රී කරන්න කියලායි ඒකෙන් කියන්නේ. ඊළඟට උද්දං අදෝච තිරියංච අසම්බාදං අවේරං අසපත්තං. ඔව් අන්න ඒකදී ගාථාව ආවේ නේද? උද්දං අදෝච තිරියංච. ඒ වචන තුලින් වෙනම මෛත්‍රී කර්මස්ථානයක් උගන්වනවා. ඊතුරු වචන ටික අපි කියවනේ. උද්දං අදෝච තිරියංච ඒක ඒ වචන තුන හරි වැදගත්. මොකද වැදගත්කම? උද්දං කියන්නේ උඩද, අදෝච කියන්නේ යටද, තිරියංච කියන්නේ සරසද. සරස කියන්නේ මොකද්ද? හරහට කියන එකයි සරස. සරස කියන්නේ තව විදිහකින් කිව්වොත් අට දිසාවට. අට දිසාව දන්නවනේ. උඩ යට කියන දෙක එකතු කළාම දස දිසා. අන්න ඒකේ ඒ වචන තුنين උගන්වන්නේ දස දිසා මෛත්‍රී භාවනා කර්මස්ථානය. ඒ ගාථාවේ තියෙන වැදගත්ම දේ ඒකයි. අර අසම්බාදං අවේරං අසපත්තං මේ මෛත්‍රී කරන්න ඕනේ ආකාරයයි ඒක කියන්නේ. අරක ඒ ගාථා වෙනම කර්මස්ථානයක් විදිහට උගන්වන්නේ දස දිසා මෛත්‍රී කර්මස්ථානය. ඊට පස්සේ තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ. ඒක මං ඉස්සෙල්ලම කිව්වනේ. මෛත්‍රී වඩන්න වෙලාව සහ මෛත්‍රී වඩන්න තියෙන ඉරියව්ව. ඊළඟ ගාථාවලින් කියන්නේ මොකද්ද? තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් නදිට්ඨේය. ඒතං සතින් කියන්නේ මේ මෛත්‍රී සිහියම අදිට්ඨේය අදිස්ථාන කරන්නේය. බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහෝ. මෙසේ වාසය කිරීම බ්‍රහ්ම විහරණයක් යැයි කියනු ලැබේ. ඒ කියන්නේ බ්‍රහ්මයා වාසය කරන්නාසේ වාසය කිරීමක් යැයි කියනු ලැබේ. ඊළඟට දිට්ඨිං ච අනුපගමන සීල